හාචර් වන ආර්ථිකය පිළිබඳබ මහචාරවතයක් විදිහට දැන් අයක පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදුවන අයියම එක දැ අර්බුදකද තියන දැ ජාදති පපති ර චීනය පිළිබඳ හස පල ජමනේද චීනය ආර්ථකය මතකමයි සමස්ථාශයාවරැදී පවතින්නේ කියලා මොහත් ඇත්තන ර්ථිකය මින් පවතින දක්න ඒ කාරණවෙදී විශේෂයම මේ අයිF කියන මතවාදය සමහරක්කාය මේ දකින්න රාක්ෂයෙක් විදියට මේ අF කියන සංවිධානයට ලංකාව සම්බන්ධ වන එදදා සනසය පනස දෙක අපි නිත්‍ය සාමාජකය මේ ලෝකයේ රටවල් එකසිහතලස් ගානක් මේක සාමාජය මේ අF කියන එකට අප කිය අපි සිංහලක් කියන්නේ ජාත්‍යන්තර මූල්ලි අරමුද ත විශේෂම ජාත්‍යන්තර මුල්ලි අරමුද්දල පිහිටව ල තියෙන්නේ විශේෂම ෙවුන් ශේෂ ප්‍රශ්න ඇතිව වුණට පස්සේ නි මේ ප්‍රශ්න තුුණට පස්සේ ඒ විනිම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා රජයකට උපසිේ දෙමින් ඒ රටේ ආර්ථකමය ක්‍රියාවලියට දායක වීම සඳහ තමයි අයම පෙන පිටව තියට අමතරව ලෝකබැංකුව ආසියානු සංවර්ධන බැංකුව සෞධ සංවර්ධනා රමුදල සහ වෙනත් රටවල් විසින් දෙන විවිධ ප්‍රධානයන් එවගේ පරිත්‍යාගයන් නයාධාර්දය අපේ රට මේ නිදහසෙන් පස්සේ ලබාගෙන තිය ොට ඒ චීනඇතක්කති ගනු කරලා ය අපි චීනය සම එදදා නමසය හැටේ රබ හාල් කිිසුමකිරල ක්තිමුණ අපි මෙහ රබරය වල අපි එදා අපේ රටටාවශ වුණේ හාල් එදා අදේශපාන වේදිකාවේ ප්‍රධාන සටන් පාටිම පොඩි කාරල්ලන එක නෙමේ අධවේගේ මාර්ගෙල්ලන එක නවේ මේ තින මොබයිල් ෆෝර්න් ඉල්ලනෙ නෙමේ එදාතිබුණේ හාල් ප්‍රශ්නයක් ඒ හාල් ප්‍රශ්නය විසඳ ගන්න එදා ඩඩඩිසේනක මහත්මයා ගියසුමක් අස්සාහන් ෙරවා නමසය හැටේදී ඒ ගියවසුම තමයි රබර් සහල් චීන රබ සහ නන්ක ියු ජර්තමට පට ාගීම කරල තැ ැන් අතර මම චීනය සම්බන්ධය අනුගන පර ප්‍රති වරද ත ග චීන හොද මිතුරේ අපට දන්වේ පනසගන ො ලම ගියුම දල පර අදර කරලති රාජ්‍යක්තම චීනය. හැබැයි මෙතන තියෙන්නේ මහචර්තුමනි. IIMFගේ කොන්දේසි ඉස්්ටකිරීමට තරනෙ දාආණට බයයක් දැක් අIMF කොදේශය රත මේ වංචාව දූෂණය රාජ්‍යයේ මේ නිවැදි බදු්‍යාන්ත්‍රනයක් නොමැතවීම මේ විනිද්ධභාවයක් නොමැතින්න මේව ගන දැඩි කොන්දේ ටිකක් තිර නේද ැන් මේවා ඉස්්ට කරන්න බැරිහින්ද නේද නැවත අලි පත්තර හැරෙන්නේ පොට් එකකුත්රදල මෙමයි චීනය සමග අපි ගණදුුණුකරපු අපි චීනට නෑශිකක් ගැන් තියෙනවන. අපි ප්‍රධාන අයකරුවක් මයි තිීන. චීනය ජපානය ඉන්දියාව ප්‍රධාන වශයෙන් එතකොට මේ ජපානයයිී ඉන්දියවයි දෙක එක ගඩලා තියන චීන පොඩ්ඩත් තවම ස්තිර වචනය දෙන්න ඇතුව තිබුණා ඇ මම හිතන්නේ ඒ ඇති ගුරන්ගේ ජාත්‍යන්තර ගනුදුන ිබඳ මුොකද පෝට්සිටිය සම්බන්ධ ප්‍රශ්න විධ ප්‍රශ්න ඇති ගොරන්ට ත ම හිතන්නන්නේ ඒකුල්ලො ඉන්වස්මන්ට පැත්තතිේ රට ඉන්වස්මට්ක මාද දැක්වා ගොඩක් මාධිවල තිබුණ ොල බිලියන පහලවක ඉන්වස්මටක් ඒකුලො කරන්න කැමතිී ඒ කරනනම් හොඳ. ඒක නිසා මේක ඇත්තවශයම අද අපි කල්පනා කරන්න ඕන අපි මම මෙතන කතා කරන්නේ දේශපානය විදිර නෙමි. මම මේරට පුර වෙසිය එකක්කිදරීමන් කතා කරන්න. මට මේරටේ ජාජිපිති කවරුත් මට ප්‍රශ්නයක් නෙේ මොකද ම උෘත්ස එකේ. එකන ඒ ජනාජිපති ගෝටාාවේරාජ පක්ෂ වනත් රනිල් වික්‍රම සිංහව වනත් සජිත් ප්‍රේමදාස වුනත් අන්ඩෝොකුමාරුණත් මට ප්‍රසනයක් නෑ. මොකද හේතුව ඒ පුද්ජලයන් විසින් කවරෙක් මේ රටේ ජනාධපති නත්. අර්බුදයකද ඒ අර්බුදය විසඳගත්ති නැත්තං අපි හැම කෙනෙක්ම ඒ අර්බුදේ පීඩාමට පත්වෙන. ඒ පීඩාට පත්තනෙනකොට චාමරොයාගේ දරුව දෙන්නටත්තේ ප්‍රසේ නවා මගේ දරුව තුන්දනටත්තේ කෙන. ඔගුල්ලන්ටත්තේ ප්‍රශ්නීනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන හැමවිටම අර්බුදධයඇත්තුලින් බලය ලබා ගැනීම කියන ක්‍රියාවලිට වඩා. ඒ අර්බුද්ධයට විසඳගෙන ඒ තුළ සමාජ ප්‍රාත්‍රවාදී විදිට ඒ ප්‍රශ්න විසඳදාා ගැනීම තමයි යෝග කියනවා එකයි මගේ මතය කියන මංකි කියන්නේ. ඒක මෙතන මේ අර්බුදය ගත්තහම මේ පජාතන්ත්‍රවාදය නැතිම නිසා ඇතිවි්ි ප්‍රශ්නයන්න වේනි මේ අර්බුදය ඇතුනේ මකක් නිසාද. මේ අර්බුදය ඇතුනේ මේරට ආර්ථිකර්බ දෙයක් ඇතිවි්‍ය නිසා. ඒක තමයි මේ අරගල ඇති වනේ මොකක්ද තරුණට බෝ මොඩ සයි කලට පෙට ටික නෑ ගෙදර විදුලිය න කිරි පැගට්ටක න සිනි නෑ. ඒ නි ඒතකට ආර්ථිකමය කාරණාව තමයි මේ මිනිසුන්ගේ පජාත්‍රවාද පිට පශ්නය බවටත් පත් වනේ. ඒනි මිනිස්සුන්ගේ ආර්ථික සමෘර්ධයක් ඇතිවෙනකොට මිනිස්සුන්ට පජාත්‍රවාද එතර දුව වන්න මිනිස්සු මනිසුන් ආර්ිකමෘදීය මයි වැදගත්ම කාරණය. ඒක ලෝක සදාකාලික සිද්ධ අන්තයයක්. මිනිස්සු ආර්ික සමරදයයක් තියන වන ිනිසු. දගන්නන ජාත තහර ජාසන්තරදය හවරු වෙනවා එතකොට ආර්ථිකමය කාරණාව තමයි කිශේෂම මේ අපේ නිදහසෙන් පස්සේ රාජ්‍යයක් මේ වගේ අර්බදයකට පත්තච්චවස්ථා. ඇති ඒක නිසා අපි හැමවිටම උත්සාහ දරන්න ඕන එවැ එවැනි ක්‍රියාවලීින් අපි සියල් ජන ද මත්තික තෙල් පොලිබි ම දවත් දෙදගත්තුන ීටය. තෙල්ලිට දහ ගහන ොචර වෙලා ෙල්ලිට දහන ට පස්සර කෝටකට දයක නැති කරලා තිය. ම කිය ඒ .